ICC T20 ලෝකස්ලානේ පැවැත්වෙන මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒතර මෙහි මූලික වටේ තරඟ කාලසටහන ඉදක්ලා තියෙනවා. අපි ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව තේරීම් දලකට දැන් මුලින්ම සහභාගී වන්නේ. එතකොට මේ මූලික වටේදී ඔවුන් තරඟ තුනකට සහභාගී වෙනවා. ඒ තරඟ තුන තමයි පළවෙනි තරඟේ ඔවුන්ට තියෙන ඔක්තෝබර් මාස 18 වෙනිදා නැමීබියාවත් එක්ක තරඟේ පැවැත්වෙන්නේ අබුඩාබි වල. දෙවෙනි තරඟේ ඔක්තෝබර් මාස 20 වෙනිදා අයර්ලන්තයත් එක්ක තරඟේ තියෙන්නේ ඒත් අබුඩාබි වල. තුන්වෙනි තරඟේ ඔවුන්ට පැවැත්වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායමත් එක්ක ඔක්තෝබර් මාස 22 වෙනිදා මේ තියෙන්නේ සාජාහිදී. ඔව් ඒකම තව දෙයක් කියන්න තියෙනවා අපිට මේ කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බෑ. මේ ගොඩක් අය හිතනවා නැමීබියා වගේ කණ්ඩායමක් කිව්වහම අපිට ඕන පහසුවෙන් පරාජයට පත් කරන්න පුළුවන් කියලා. නමුත් එක දෙයක් කියන්න තියෙනවා නැමීබියා කණ්ඩායම ක්‍රීඩා කරනවා හිටපු දකුණු අප්‍රිකානු තුන්ගිරියව ක්‍රීඩකෙක් වන ඩේවිඩ් වීසා. ඩේවිඩ් වීසා ගැන කතා කරනවා නම් ඔහුට අවුරුදු 36ක් වෙනවා. ඒකම ඔහු දකුණු අප්‍රිකාව එක් දින කණ්ඩායමේ තරඟ 6කට ක්‍රීඩා කරලා තියෙනවා. T20 තරඟ 20කට ක්‍රීඩා කරලා තියෙනවා. එක් දින තරඟ 6න් ඔහු මම හිතන්නේ ලකුණු 110ක් විතර රැස් කරලා තියෙනවා මුළු ඔහුගේ මුළු ලකුණු සංඛ්‍යාව. ඒකම ඔහු කඩුණු 9ක් දවාගෙන තියෙනවා. T20 තරඟ 20ේදී මම හිතන්නේ ලකුණු 100කට ආසන්න ප්‍රමාණයක් ඔහු ඒ තරඟ 20 රැස් කරලා තියෙනවා. ඒකම ඔහු කඩුළු 24ක් බිඳහැල්ලා තියෙනවා. කඩුළු 24ක් බිඳහැලා තියෙනවා. ඔහුගේ හොඳම පන්දු වේම තමයි කඩුළු 5ක් ඔහු දවාගෙන තියෙන ලකුණු 25කට. ඒකත් පටරින්දී කොදෙව් දූපතේදී පිටින් අපි දන්නවා මේ ක්‍රීඩකයාට ඕනෑම මොහොතකදී තරගයක් හරවන්නට පුළුවන්. ඒකම ඩේවිඩ් වීසර් ගැන තවත් කතා කරද්දී දැන් ඩේවිඩ් වීසර් මේ අවස්ථාව හිමිලා තියෙන මොකද ඔහුගේ තාත්තා නැමීබියානු ජාතිකයෙක්. ඒකින්ද ඔහුට පුළුවන්කමක් ලැබෙනවා මේ කණ්ඩායම ක්‍රීඩා කරන්න. ඒකම අපි දන්නවා ඇල්වි මෝකල්. ඔහුත් දකුණු අප්‍රිකානු හිටපු තුන්ගිරිය ක්‍රීඩකයෙක්. ඇල්වි මෝකල් ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් ඔහු නැමීබියා කණ්ඩායමේ පුහුණු කරුවෙක් විදිහට කටයුතු කරනවා. එනේ ඔහුගේ ඔවුන්ගේ පන්දේමේ පුහුණු කරුවෙක් විදිහට ඔහුත් කටයුතු කරනවා. ඉතින් නැමීබියා කණ්ඩායමත් ඊටම ශක්තිමත් කණ්ඩායමක්.